මහත්තයා කඩේට ගිහිල්ලා එයිලා ඔය හවස 6ට 6යි 6 කාලට ඉතින් එයාගේ මහත්තයා කඩේට ගිහින් ඉන්නේ ගෙදර තිබුණා හරි අඩුපාඩු තියෙනවා ඉතින් ඒ යනකොට ඔය අලියා උල්පත කියන කෑල්ලක් තියෙනවා ඒ කෑල්ලේ කඩේ හිටි අයහමාර ඉතන එනකොට මේ අලියා පාරට ඇවිල්ලා මේ පාර දිගේ ඇවිල්ලා මේ ගෙට තිබ්බස්සෙන් මේ මේ වත්තට ඇවිල්ලා තියෙනවා එනකොට මේ බලත් එක්කෙනා මේ මහත්තයා කලිට ගියා නැති හින්දා බලන්න පොඩ්ඩක් ඉදිරියට ඇවිල්ලා බලනකොට අලියා පිටිපස්සෙන් ඇවිල්ලා තිනා මෙයා දුවන්ට ගිහලා තිනා ගේ ඇතුළ කුස්සියට ඇතුළ වුණා ඉතල ඇදලා අරන් ගහලා මීටර් මම හිතනවා 10ක් විතර ඈතට ඉස්කලා පාගලා අවට තුන මයියක් කකාලා ගිහලා තිනා අවට කට්ටි කෑ ගහලා තම එලවගත්තේ අලි වෙඩි ගහලා ඒ ටිකක් කළා යනකොට අලියා ගියා ඊට පස්සේ අවත කට්ටි ඔක්කොම ඇවිල්ලා හොයලා බලලා ගියල් එක බැලුවා දකින්න නෑ හොයන්න නෑ අනිත් පාර වත්තේ ආරෙන්නේ හොයනකොට නැරලා හිටියා ගණ්ඩ දෙන්නේ පාගල බඩ ගැල්ලා අරන සීඩ්මෙන් දෙවි මෙතන තමයි මේ පාගල මේ මෙතන තමයි පාගල अभी पोलनाड डिस्ट्रिक्ट के अतरगल ग्राम से वसम मिनीपुर कोटसे कथाकर देखने अतर में अलीवाड़ के गहलती अलीवाट वनजीवी के मुणवा करना किता बरी तरह मुखद अलीवाट हम देना वेडकर गिहला शुद्ध करना मुणवा शुद्ध करना हंड वेवा तुंसी हट पास दस अलियान मुखद अलीवाट गहलती दें पड़िया अलीवाट अल्लान पुलवा कांबी කරන්ට් එකක් කියලා જાතියක් ඇත්තෙම නැහැ. කරන්ට් අර අරියට අලිවඩක් තියෙනවා නම් අලියක් බහිද? 360 වස්තාවසේ මලියනවනම් මේ වනජීවකෙන් කියලා නම් මුන්ට කෝල් දුන්නා එකෙක් එන්නේ එළියට. මිනිහෙක් මරලා ගියොත් අලියෙක් මරවුවත් කී දෙනෙක් කැයිද මේක නිලධාරි? එක නිලධාරියෙක් නෑද? කතා කර වැඩක් නෑ කතා කරන්න. මොනවා හරි සතෙකුට හානියක් වුණත් එකෙක් ගෙනවා අත්තරන් කොට ගන්නා ගමේ උන් අරගෙන යනවා හිර කරනවා දඩ ගහනවා ඔක්කොම කරනවා. මිනිහෙක් මැරුණාම ඒකට මොකද ගන්න తీරනේ? මොනවද කරන්නේ වනජීවකෙන් එනවා ආව කැබ්බක හරව ගත්ත ගියා මේකේ අලියා ඉන්නේ කොහෙද මුන්ට වැඩක් නැහැ මුන්ට කතා කරන්න වචන නැහැ ඇත්තටම මෙව්ව පාලනය කරන්න බැරි නම් මේ අලිවටම පුළුවන් එක්කුණ දීපියව මේකට දාලා හරි කරන්ට් එක මුන්ට හරියට දාන්න පුළුවන් නම් දාපියව නැත්තම් පුළුවන් කෙනෙකුට දීපියව එච්චරයි කියලා මේ අහිංසක ජනතාව චූටි දරුවා ආගිය අතේ ඉන්නවා හැම ගෙදරකම වෙන ගංගොල වාගේ නගර වල වාගේ මේ වගේ පාසු ගන්න නැහැ කඩේ කඩේ යන්න ඕන සෑහෙන දුරක් ප්‍රොජෙක්ට් එකක් අරගෙන යන්න තියෙන කැලේ පාරවල් වල මිනිස්සු යනාල පන්ති යනාල ළමයි හන්දාවට එක් කරගෙන ඉඳ ගෙදරින් යන්න ඕන ඔය එනකොට පාරක දියුණා හැබැයි අලියෙක් මැරුවත් නෑ ඩෝසර් ගෙනේ යරවගෙනේ හතරවට ඉන්න නිලධාරියයි වැඩක් නෑ කතා කරන්න දැන් නෑ කතා කරන්න ගියොත් උඩ වැඩිය දේවල් තියෙනවා කියලා ප්‍රයෝජනයක් නෑ හැබැයි මීට පස්සේ මේ මරණයක් වෙන්න කලින් අලිවට මිනිස්සු ගමේ මිනිස්සු පෙරලන්න කලින් අලිවටන තීරණයක් ගත්තත් හොඳයි නැත්තම් අලිවට කණුණන් ගැලවිලා තියෙයි වැඩක් නැහැ මෙහෙම අලිවට මොකද අලිය ඇවිල්ලා අලිවට ගහලා කරන්ට් එකක් තියදී ගමේ මිනිස්සු ඇවිල්ලා මරලා දාලා යනවා මොකද අලිවට තියෙන තේරුම වැඩක් නැහැ අලිවට ගමට ඕන්න නැහැ අපිට අලිවට හරියට අලිවට දෙන්න පුළුවන් නම් දීපියෝ නැත්තම් ඕන්න නැහැ අපිට කොයිද මේක අලින්ගෙන් ගහනේ වූ ගමක් මේක මේ මහත්යෝ මේ අලිවට කියලා අලිවටක් නම් ගහලා තියෙනවා මීට අවුරුදු කිහිපයකට පෙර මේ අලිවට සක්‍රිය කරේ මේක අලිවටක් නෙවෙයි මේක රෙදිවනන වැලක් මේ රෙදි රෙදිවනන්න පුළුවන් වැටක් කියලා තමයි තීරණය කරන්න පුළුවන් මේකේ කරන්ට් එක නැහැ මේක අවස්ථරකට අතින් අල්ලන්න පුළුවන් මේ එක කණුවක් මේ වනජීවි මේක මේ සංවර්ධනය කරන මේ නඩත්තු කරන අංශේ එක කණුවක් 10000 වාරයක් මං හිතන්නේ උස්සලා නැගිටිනවා උදේට ඇවිල්ලා වැටලා තියෙන කණුව නැගිටිනවා ගල් දෙකක් තියෙනවා යනවා ඔහොම තමයි මේක මේ නඩත්තු කරන්නේ ඒකත් අවස 3 4 වෙනකන් මේ මේ වැඩ කටයුතු කරනවා ඒකලා මේ මිනිසු ගැන කිසිම කෙනෙක් හිතන්නේ නැහැ මේ ගැන මේ මේක විදුලි වැටේ කරන්ට් එක නැහැ කවදාවත් කරන්ට් එක නැහැ බොරුවට නිකන් මේක මේ නඩත්තු කරන කට්ටිය පඩි ගන්නවා විතරයි මේ කට්ටිය මේ 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 නඩත්තු කිරීමට කිසිම මේ එකක් ගැතිමක් දරන්නේ නැහැ මේ 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 මරණේ
මේ අවසාන එකක් නෙවෙයි පළවෙනි එකක් නෙවෙයි අවසාන එකක් නෙවෙයි මේ හත හත් අට දෙනෙකුට වැඩි ජනතාවක් මේ ගමේ ජීවත් වෙච්ච කීප දෙනෙකු ජීවිත හානි වුණා මේක පළවෙනි මරණෙත් නෙවෙයි අවසාන මරණෙත් නෙවෙයි අද අද වෙන්න පුළුවන් හෙට වෙන්න පුළුවන් ජීවිත තව කීයක් විනාශ වෙයිද දන්නේ අපි බගහපත් ඉල්ලන්නේ මේ වනජීවි ඉලදාරි මෙහෙට වඩා උනන්දු වෙන්න ඕන මේ ගැන අවධානයක් යොමු කරන්න ඕන මෙතුමන්ලා උදේට ඇවිල්ලා මේ පඩි ගන්න එන්න මේ නඩත්තු කරන අංශයට මේ පඩි ගෙවලා අර අලි යතල්ලු කරන කණු ටික ගල් කැට ටික තියලා ඉර කළා යන එක නෙමෙයි යුතුයකම මේක සක්‍රිය කරලා අපි කියලා තියෙන්නේ සෝලා එකක් දාලා මේක උපරිම ධාරිතාවකින් යුතු කරන්ට් එකක් මේකට උත්පාදනය කරලා මේක ගම අරස කරලා දෙන්න නැත්නම් මේ අලි වලට ඉවත් කරන්න මේක වැඩක් නැහැ මේක මේ ගමට මේ මරණයේ විතරක් නෙමෙයි මේ වෙනකොට අලි ගහලා ජීවිත 6කට වැඩි කෙනෙක් 6 දිනකට වැඩි ගමෙන් අපිට නැති වෙලා තියෙනවා මේ වල්ලාලි ප්‍රහාරයෙන් 2010 ඉඳලා ඉල්ලීම් කරා ගමට අලි රටක් ඕන ගමේ ජීවිත හානියට ලක් වෙන නිසා මා හිතන්නේ දැන් 2015 අපිට අලි වැට ලැබුණේ ඒකත් කිලෝමීටර 7ක ඒ කිලෝමීටර 7ට 28,773ක මුදලක් තමයි පාස් වුනේ මිනිපුරගම ගොවි සංවිධානයේ හැටියට අපි තමයි මේක ක්‍රියාත්මක කිරීමට මූලිකත්වය ගත්තේ ඒ මූලිකත්වය ගත්තේ අතරේ මහවැලි ඇමතිතුමාගේ ඉල්ලීම මත අපි ඉල්ලුම් කරා ඒ කිලෝමීටර 7 අතරගල්ලව මිනිපුරගම ගම්මානයේ ඉඳලා ආරම්භ කරමු කියලා. ඒ ආරම්භ කරපු දිනේ ඉඳලා ඉදි වුණා වාගේම ඒවා ක්‍රියාත්මක වුණේ අක්‍රමිකතාවයෙන් තමයි ඒක හැමදාම පවත්වාගෙන යන්න සිදු වුණේ. මේකෙදි අපි ඉල්ලුම් කරා මේකට වනජීවීකෙන් සිවිල් ආරක්ෂක මේක පවත්වාගෙන යන්න. ඒව ලැබුණේ නැහැ. ඊට පස්සේ ගමේ අය අපි සල්ලි එකතු කරලා මේ අලිවැට පවත්වාගෙන ගියා. ගමේ ජීවිත හානිය ඇති වෙන නිසා. ඊට පස්සෝ දැන් මේ අර ලක්ෂේ ක්‍රියාකාරී මහේතනදීන් රජයෙන් පත් කරලා ඉන්න නිලධාරි 4 දිනක් දාලා තියෙනවා. ඒ අය එන්නේ උදේට එනවා. අලිවැට කොහේ හරි කණුවක් පෙරලපු හැටි එතෙන්ද ගල් කැට දෙකක් තියලා හිර කරනවා. මම ඊයේ දිසාපතිතුමියටත් මේක ඊයේ රාත්‍රියේදී මෙතනදීන් කිව්වා මේ අලිවැට මං ගලවලා පෙන්නන්නම් මෙන්න මෙච්චරයි කණුව බල දාලා තියෙන්නේ. ඉතින් මේවා මේ විදිහට රජයේ සල්ලි වියදම් කරනවා විතරයි මේවෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. මේක මෙන්න මේක තමයි තියෙන්නේ. මේකට මායදෙනදී වනජීවි ඇමතිතුමා එහෙම නැත්නම් රටේ ඉන්න ජනාධිපතිතුමා අගමැතිතුමා මේවට මග කියන්න ඕන කියන එක විශේෂයෙන් කියන්න ඕන මේ අපේ තියෙන ගොවි ජනතාවගේ ගොවියන් නෙන්ඩෙන්ට ජීවිතේ හානි කර ගන්නවා මිසක් අපිට ඇති වෙන ප්‍රයෝජනයක් නැහැ මේ ගමේ ආස්තියෙන් තමයි මිනිස්සු ජීවත් වෙන්නේ ඒ රස්ස ටිකක් රස්සත් තමයි ගොවිතනක් බතක් කරගන්නේ මේ මම මේ වගේම අලි වල්ලලින්ගෙන් උන ජීවිත හානියක් අපේ ප්‍රදේශේම නාවුල ප්‍රදේශයේ පුබ්බිලිය ගාම නිලධාරි කොට්ටාසේ පෙරේද අපි සහභාගී වුණා ඇතන්න අපි දකිනවා මේක කාලාන්තර ඇතිස්සේ ඇදලා යන ප්‍රශ්නයක් මට මතකයි මම 2014 නැත්නම් 2015 වර්ෂයේදී ඔය හිටපු ජනාධිපති ඒ දවස්වල මහවැලි ඇමති එතුමාට යෝජනාවක් කළා මේ අලි අලින් ගම්වදීම නවත්තලන්නට යොදලා තියෙන මේ විදුලි වැට ක්‍රමය අසාර්ථකයි මේකේ වල්ලලි හොඳට පුරුදුලා තිනවා මේ අලි වැටට පයින් ගහලා අලි වැට කඩලා ඇතුල් වෙන දැන් මේ මෙතෙන්දි ලැබුණු ප්‍රකාශත් එක්ක මෙහෙනම් අලි වැට අක්‍රිය වෙලා තියෙන බව සඳහන් වුණා නමුත් මම යෝජනාවක් කළා කටුපතක් කෙටි කටුපතක් වගාවක් මේක අලිවැටට ඇතුලෙන් කැලෑ ප්‍රදේශයේ කැලෑට ඇතුලෙන් මීටර 2කමාරක් ඒ කටුපතක් යොදන්න කියලා. ඉතාල සාර්ථක විදිහට මගේ වත්තේ තිබුණ පතක් ගෙනල්ලා මොරගහකන්ද ජලාශයේ ඉඳලා අලුතෙන් කළුවඟ පැත්තට කපපු පාරේ ඒ අලිවැට දිගට දාලා තිනවා කවදාකවත් එතනින් අලියෙක් ඇතුලට එන්නේ නැහැ. ඊළඟ යෝජනාව තමයි මේ වන විට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත කරලා ඉන්නවා බහුකාර්ය කාර්ය මණ්ඩලය කියලා අලුතෙන් පත්තියෙන් දීපු කීප දෙනෙක් මම හිතන්නේ මේ පැත්තටත් ඇති අපේ පැතිවල හැමතැනම දාලා ඉන්නවා ඒ අය කරන්නේ ඇවිල්ලා වල් ගහක් කපලා
අර මෙතන ප්‍රකාශ වුණා වගේ අලියා පාගපු කණුවක් කෙලින් කරලා ගියාට හරියන්නේ නැහැ. මේ යොදවලා මහ විශාල පරිමාණයෙන් මුදල් වැය කරන්න දෙයක් නෙවෙයි. මේ ඕනතරම් කැලෑවල ගල්පොතු ආශ්‍රිතව අර මම කියන පතොක් වර්ගයේ තියෙනවා. ගරු ජනාධිපතිතුමනි, මහවැලි ඇමතිතුමනි, වනජීවී ඇමතිතුමනි, ඔබතුමන්ලට මේ අවධාරණය කරන්න. මෙන්න මේක අත්හදාවලන දෙයක් නෑ. අපි අත්හදාවලලා තියෙනවා. මගේ ගෙදර ඉස්සරහ වැට දිගටම තියෙන්නේ පතෝ මම හදලා තියෙන්නේ. එතනින් කිසිම දවසක අලියෙක් එන්න අලියා පාර දිගේ ගිහිල්ලා එහා පැත්තට ගිහිල්ලා අතුල් වෙලා තමයි ආපහු එන්නේ. මොකද මේ පතොක් වර්ගයේ ඒ තරම් විසයි. අලියගේ කකුලක ඇනුනොත් එහෙම ඌට වේදනාව දැනෙනවා. ඒ නිසා ඌ ඒක දන්නවා. ඒ නිසා අලියා එන්නේ නැහැ. කරුණා කරලා මේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සක්‍රිය කරන්න බැරි නම් මම කියන මේ සජීවි අලිවැට ක්‍රමය ක්‍රියාත්මක කරන්න කියලා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි. මෙවැනි වීඩියෝ ඔබට දිනපතා නැරඹීමට අවශ්‍ය නම් ඔබේ ජංගම දුරකථනයට මෙවැනි වීඩියෝ නිතර ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් උඩරට නිවුස් අපේ YouTube නාලිකාවේ දකුණු පසින් තියෙන subscribe button එක ඔබලා බෙල් සලකුණ සක්‍රිය කරගත්තාම ඔබට ඒ අවස්ථාව උදා වෙනවා. එහෙනම් මතක ඇතුව මේ වීඩියෝ නරඹලා අවසානයේ subscribe button එක ඔබලා බෙල් සලකුණ ඔබලා like කරලා යන්න. ආයෙ දවසක හමුවෙමු මෙවැනි වීඩියෝකින්. මම ඉන්දිකර්ණ කුමාරයා.